आयुवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान्हपुआत विकास समकिन मम अंजना करुणारत्न प्रथम नवधान्य पुआत सिरस्थल वेत पहल सुनदा रट संपूर्ण व्यवृत करणवाद तीरणे जनता वगे हेसरीम मत विशेषज्ञ वैद्य हेमंत कियाई ये दिन कोविड मरण 43 समस्त कोविड मरण 13102 इहलट दैनिक कोविड रोगी संख्या 786 दक्वा पहलट तिरंगुपिटी पीटी गैस सह सिमेंट मिल संशोधनेट बालगिरी दोषेद इंडिया विदेश लेखम जनपति हमुवेई लोक गुरु दिनय अदाई अभिमानवत्ताव गौरवणीय वृत्तियक नियलेन गुरु परपुरट जनपति गेन शुभ पेतुम वृत्तीय समिति लोक गुरु दिनेट समगामीव दवंत अरगलेकट सरसेई पुटिन पेंडोराव ईनिया असत्य लेखनयक लेस प्रतिक्षेप कराई वत्मन पुरा विद्यावे पिया लेस सलकिन आचार्य सिरान उपेन्द्र दरणियगल महता जीवन गमनेन समुगनी देन देशीय पुआ सेवतीन निल संचारेकट दिवेंट पेमिनसरीन इंदिया विदेश लेकांपर्या अद पिरवर्वे जनाधिपति गोटाबे राजपक्ष महता हमूना සිවුදින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඊයේ පස්වරුවේ ශ්‍රින්ග්ලා මහතා දෙමළ ප්‍රගතිශීලී සංධානය දෙමළ ජාතික සංවිධානය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ සමග සාකච්ඡාවට කිහිපයකටද එක් වුණා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සංහිඳියාව ළඟා කර ගැනීම මෙන්ම දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා द्वीपार्श्विक लोक गुरु दिनय अदाय अभिमानवत्ता गौरवणीय वृत्तियक नियलेन गुरुवरुंट शुभ गुरु दिनयक वेवाय जनाधिपति गोटाबे राजपक्ष महता शुभ पेतुम एक्कर तिबेनवा लोक गुरु दिनयट समगामीव वर्जनीय निरत अपे रटे गुरु विद्वल्पतिवरु हेट कलु विरोधता दिनयक प्रकाशयट पत्कला ए लोक गुरु दिनय श्रीलंकावे हेट दिन समरण वेवे රටක සුපහෙදිලි අනාගතය වෙනුවෙන් යහපත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම තම උරමතට අරගෙන කටයුතු කරන්නේ ගුරු පරපුරයි. ගුරුවරුන්ගේ කාර්යභාරය මනාව වටහාගෙන ඒ පිළිබඳ සමාජයේ දැනුවත් කරන්නටයි සෑම වසරකම ඔක්තෝබර් 5වනදා ලෝක ගුරු දිනය සමරන්නේ. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1994 දී ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළේ. ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් අද ලෝක ගුරු දිනය සමරන සෑම වසරකම ඔක්තෝබර් 5වනදා ලෝක ගුරු දිනය සැමරුවත් ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් 6වනදා. COVID-19 වසංගතය හමුවේ උවත් ලෝකයේ පුරා ගුරුවරුන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇප කැපවන ආකාරය අප මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. ගුරුවරුන්ට සමාජීය වටිනාකමක් එක් කරන්නට මේ දිනය සැමරුවත් අද අපේ රටේ ගුරුවරුන්ට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. මෙරට ගුරු දිනය සමරන හෙට දිනයේදී කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරමින් දැවැන්ත විරෝධතාවයක් දියත් කිරීමටද මේවන විට ගුරු වෘත්තීය සංගම් සූදානම්ව සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ලෝක ගුරු දිනයේ නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් සිය Facebook ගිණුමේ සටහන් කර තිබුණා. ගුරුවරයා යනු සුපහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ගුරු පරපුරට සුබ ගුරු දිනයක් වේවා යනුවෙන් ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා. ආනයනික කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය අද නෙවෙයි හෙට. මෙහෙම කියන්නේ අපි නෙවෙයි වගකිව යුතු රජය සියලු බලධාරීන් හා නිලධාරීන්. රටේ විශාල භාණ්ඩ හිඟයක් පවතින මොහොතක මේ මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දිනෙන් දින කල් යනවා. කෙසේ වෙතත් අද රැස්වන අමාත්‍ය මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
ආනයිනික කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා වුණේ පසුගිය 24 වනදායි. එහි අවසන් තීරණය ගැනීමට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය සමත් වූයේ නැහැ. රටේ සමහර තීන්දුව තීරණ නම් කාටත් නොදන්වාම හොර රහසේ ගන්නා අවස්ථා එමටයි. නමුත් රටේ විශාල හිඟයක්ව පවතින ජනතාවගේ දෛනික කටයුතු වලට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම අද බාලගිරි දෝෂයක් බවට පත් වෙලා මේ බාලගිරි දෝෂය නිසා වෙළඳපොලේ විශාල භාණ්ඩ හිඟයක් පවතිනවා. බොහෝ භාණ්ඩ අද නෙවෙයි හෙට ලැබෙයි කියලා පාරිභෝගිකයින්ට බලාගෙන ඉන්න සිද්ධ වෙලා. ඊයේ රැස්වීමට නියමිතව සිටි අමාත්‍ය මණ්ඩලය අද රැස්වන බව වාර්තා වනවා. එහිදී මෙම භාණ්ඩවල මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදී මෙම තීරණය කල් ගියේ රටේ ජනතාව භාණ්ඩ හිඟේ හමුවේ පීඩාවට පත්ව සිටින මොහොතකයි. අද දිනේ හෝ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටින්නේ. ලබන 15 වනදායින් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්නේ ජනතාවගේ හැසිරීම මත බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දිනේදීත් කොවිඩ් මරණ 40ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102 දක්වා ඉහළ ගියා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. දින 40කට පමණ පසු රට විවෘත කළද ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැති අයුරු දක්නට ලැබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වැඩි වුවහොත් යලිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. යලිත් රට 15 වෙනිදා සම්පූර්ණ විවෘත කිරීම ගැන අපි අතර කතා වෙනවා. මේ විවෘත කරන්න පුළුවන් වෙයිද? ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අපේ ජනතාවගේ හැසිරීම රටාවත් එක්ක. සම්පූර්ණයෙන් විවෘත කිරීමක් ගැන මම හිතන්නේ තාමත් අල් වැඩි ඒ පිළිබඳව කතා කිරීමට. නමුත් මේ පවතින මේ දක්වා විවෘත කරලා තියෙන අපසරිය ඇතුලේ අපි මොන ආකාරයටද හැසිරෙන්නේ කියන එක තමයි අපිට තීරණය කරන්නේ. ඉදිරියේදී අපිට කොයි විදිහටද හැසිරෙන්න හෝ අපිට රට කොයි තරම් දුරට විවෘත කරනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා දීලා තියෙන ඉඩකඩ තුල මොන ආකාරයටද අපි කටයුතු කළ යුත්තේ කියන එක ගැන වගකීමෙන් කල්පනා කරලා පිළිදුනා හැසිරුණොත් මම හිතනවා ප්‍රමාණිකූලව රට මීට වඩා විවෘත කරන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් ඉදිරි සති කිහිපය තුල නැවත රෝගීන්ගේ වැඩිවීමක් වුණොත් මම හිතන්නේ අපිට ඉදිරියට තවත් කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 43ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 12ක්, වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 31 දෙනෙකුද මිය කිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 786 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 521,218ක් ලෙසයි. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 2,287 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව පුත්කලින් 6,906 දෙනෙකුටත් එන්නත් කර තිබෙනවා. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 14,231ක්, එහි දෙවන මාත්‍රාව පුත්කලින් 31,347 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 1,729 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 26,053ක්. මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද පුත්කලින් 168 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදිරියේදී 16ක් 19ක් අතර කාණ්ඩයේ සීළු දරුවන්ට විශේෂයෙන්ම අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට මුහුණ දරුවන්ට ලබා දීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ දිනවල පවත්වනවා. එහිදී විශේෂයෙන්ම ඒ සම්බන්ධ විශේෂඥ මතය විමසලා ඒ අනුමැතිය ලැබුණු පසු ඉතාම ඉක්මනින් ඒ තත්ත්වයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අධීර සාර්ථක නිම වුණොත් ඊට පසු අවුරුදු 12ත් 15ත් අතර සීළු දරුවන්ට ලබා දීම සලකා බැලීමට නියමිතයි. කොවිඩ් වලින් තොර ශුන්‍ය රටක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය අතහැර දැමීමට නව සීලන්තය තීරණය කර තිබෙනවා. ෆයිසර් එනත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක බව වාර්තා වනවා. ප්‍රතිශක්තිය හීන පොත්කලින්ට බූස්ටර් එනත ලබා දීමට යුරෝපා ඖෂධ නියාමන අධිකාරිය
තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. සීග්‍රේන් පැතිරෙන ඩෙල්ටා වෛරසයේ හමුවේ නව සීලන්තය සිය ශුන්‍ය ප්‍රතිපත්තිය අතහැර දමා තිබෙනවා. ශුන්‍ය ප්‍රතිපත්තිය යටතේ සෑම විටම කොවිඩ් රෝගීන් වාර්තා නොවන ලෙස පවත්වාගෙන යාමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. නමුත් නව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිර යාමත් සමග ලොක්ඩවුන් එකෙන් 100%ක ප්‍රතිශතයක් අත් වී නැහැ. ඊයේ මාධ්‍යයට කතා කළ නව සීලන්ත අගමැතිනි ජසින්ඩා අර්න් මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෛරසය ශුන්‍ය මට්ටමට ගෙන ඒම ඇදහිය නොහැකි කාර්යයක් වනු ඇති බවයි. අපට කොවිඩ් සමග ජීවත් තීමට සිදු වනු ඇතයිද ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ෆයිසර් ඉන්නත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ඇමරිකාව ආශ්‍රිත පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ෆයිසර් මාත්‍රා දෙකම ගත් පුද්ගලයින් ඉතා හොඳින් ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන් පිළිබඳ පර්යේෂණීකරණ ආයතනයක් මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ප්‍රතිශක්තිය හීන පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා. මොඩර්නා, ෆයිසර්, බයෝඑන්ටෙක් එන්නත් බූස්ටර්ස් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවන එන්නත ලබා දී දින 28කින් පසු බූස්ටර් එන්නත ලබා දීමට හැකි බව යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. බූස්ටර් එන්නත ලබා දීම මගින් ප්‍රතිදේහ වැඩිපුර ශරීරය තුළ ගොඩනැගෙන බවද විවිධ පරීක්ෂණ ඔස්සේ තහවුරු වී තිබෙනවා. තායිලන්තයේ වයස් අවුරුදු 12-17 අතර දරුවන්ට එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලබන මාසයේදී එරට පාසල් ආරම්භ කිරීමට නියමිතයි. ළමයින් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඊයේ දිනය තුල උසස් පන්තිවල දරුවන් 400 දෙනෙකුට පළමු එන්නත ලබා දුන්නා. දෙමාපියන්ගේ අනුමැතිය ඇති දරුවන්ට පමණක් එන්නත ලබා දෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ගෝලීය ගුවන් සේවා ඩොලර් බිලියන 201ක පාඩුවක් ලබා ඇති බව වාර්තා වෙනවා. කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයේම ගුවන් සේවා විශාල බිඳවැටීමකට ලක්ව තිබෙනවා. ලබන වසරේදී ඇස්තමේන්තු ගත කර ඇති පාඩුව ඩොලර් බිලියන 12ක් පමණ වෙනවා. සංචාරක කර්මාන්තයේ යථා තත්ත්වයට පත්වන තෙක් ලෝකයේ ගුවන් සමාගම් සේවා බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ නූතන පුරා විද්‍යාවේ පියා ලෙස විරුදාවලියලත් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියකල මහතා අවහව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මේ යන විට 79 වන විහේ පසු වුණා. අපේ රටේ පුරා විද්‍යා ඉතිහාසය තුල ප්‍රධාන නම් දෙකක් සටහන්ව තිබෙනවා. ඒ මහාචාර්ය සෙනරත් පර්ණවිතාන සහ ආචාර්ය සිරාන් දැරණියගලයි. ශ්‍රී ලංකාවේ නූතන පුරා විද්‍යාවේ පියා ලෙස විරුධාවලියලත් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අද ජීවිත ගමන නිමා කළා. මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසු වුණා. මෙරට තෙත් කලාපයේ ගල්ලෙන් ආශ්‍රිතව කැණීම් හා ගවේෂණ මාලාවක් සිදු කරමින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කිරීමට දැරණියගල මහතා කටයුතු කළා. එමෙන්ම ලංකාවේ පැරණිම නගරයක් වන අනුරාධපුර ඇතුල් නගරයේ කැණීම් මාලාවක් සිදු කළ දැරණියගල මහතා මෙරට ඉතිහාසය පිළිබඳව ලෝකයට ගෙන යාමට සමත් වූ ඉතා දක්ෂ පුරා විද්‍යාඥයෙකු වනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ දක්ෂතා පෙන් හොඳම ශිෂ්‍යයාට හිමිවන ගෝල්ඩන් චයිල්ඩ් රන් සම්මානයෙන්ද ඒ මහතා පිදුම් ලබා තිබෙනවා. 1992 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්වීම් ලබා 2001 වර්ෂය දක්වා එම දුරය දැරූ ඒ මහතා මෙරට පුරා විද්‍යා ශ්‍රේෂ්ඨයට සිදු කළ මෙහෙවර අතිමහත්. පුරා විද්‍යා විශේෂේස්ත්‍රය තුළ නව මානයන් හඳුන්වා දෙමින් අපේ රටේ යටගිය ඉතිහාසය ලෝකය හමුවේ අනාවරණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ අභාවය වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. පාර්ලිමේන්තුව අද දෙවන දිනටත් රැසුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට අද පෙරවරුවේ අමාත්‍යවරුන් පිළිතුරු ලබා දුන්නා. ගරු කතානායකතුමනි, දැන් අපට අපේ රටේ ලෝකයේ විශාලම තියෙනවා දැන් මේ ආයතන සිදුවීම් සායතා ගණදෙනු පිළිබඳව එළි දක්වලා තියෙනවා. විශේෂයෙන්ම පැන්ඩෝරා බොක්ස් එකේ පත්‍රිකාව තුළ අද ජනප්‍රිය වෙලා තියෙනවා එන්නේ සත්භාවයෙන්, හදන්නේ සත්භාවයෙන්, ක්‍රියාත්මක වෙන්නේ වැඩපිළිවෙල. හැබැයි ඒ තුළ ඉන්න ඉහළ කණ්ඩායම් කරන්නේ හොරකම ජරකම. දැන් මේ පැන්ඩෝරා බොක්ස් එක තුළ අද ලෝකයේ ධනවතුන්, ඒ කියන්නේ ව්‍යාපාරිකයන් ධනවතුන් කළු සල්ලි තියෙබෙන බව අනාවරණය කරේ. ඒ වගේ කළු සල්ලි
මේ ක්‍රීඩා සමිති තුල නිර්මාණය වෙලා තියෙන අතර එමතු මම උදාහරණයක් ගත්තේ අරකාරට මේ මම කළ ඔබතුමා ප්‍රශ්න අහන්න නන්නා කතානායකතුමාට මම ප්‍රශ්න අහනකොට හරියම ප්‍රශ්න නෑ වටාරම් කියන්නේ නැතුව ඊයේ දිනේ දැක්ක කරු කතානායකතුමනි ඔබතුමා මේ අසාධාරණය කරන්න එපා නෑ අසාධාරණයක් නෑ අසාධාරණ කරන්න එපා ඔබතුමා ඊයේත් ඒක කරා මම ඉවසගෙන හිටියා අනිත් මන්ති ඔබතුමා කාලය මම දෙන්න මම කාලය ගණනය කරා එක ප්‍රශ්නයකට ඔබතුමා දීලා තියෙනවා විනාඩි 25 කට යා හැබැයි චමින්දර දෙන්නේ විනාඩි 5 විනාඩි 25 මම අහන්නත් මම පෙන්නන්න ඔබතුමාට මම ඔබතුමාට පෙන්නන්න මේ චමින්ද මන්තුමත් එක දින මේක ප්‍රශ්නයක් නෙමෙයි මේක අපි පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව කෙරුවා එක ප්‍රශ්නයක් විනාඩි 5න් අවසන් කරන්න මේක මං හිතන්නේ සීමා කරගත්තොත් හොඳයි නැත්තම් අද අද තියෙන 50 ගණනාවක් තමුන්නාසගේ නායකතුමාලා ගහන්න ඊයේ ප්‍රශ්න වල ආවෙත් නැහැ ඊයේ ප්‍රශ්න වලට ආවෙත් නැහැ දවසක් මම ප්‍රශ්න වලට දීලා අර ගරු අපේ ක්‍රීඩා ඇමතුමා එදාන එතුමා උනන්දුවෙන් ඉන්නේ දෙනවා උතුමා කලබල බලන්න එතුමා සාදා ඉන්නවා මේ හැංග හැම සංගමයේදී තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ කළු සල්ලිවත් සුදු සල්ලිවත් නෙමෙයි සල්ලි නැතිකම ආයෝජක හොයාගන්න දෙන අමාරුව අපේ පාර්ලිමේන්තුව තුල හැමදාම සංගමේ සභාපතිවරයෙක් සංගමක් ගැන කතා කරලා ඒක දේශපාලනීකරණය කළා ඊට පස්සේ ඒකට ක්‍රීඩකයවත් ඇඳගෙන ක්‍රීඩකයවත් ඒ දේශපාලන කොට දාගත්තට පස්සේ කරු කතානායකතුමනි අපිම කෑ ගහනවා ක්‍රීඩාව දේශපාලනය වෙලා කියලා පැහැදිලිව අපි කියන්නේ ගරු මණ්ඩලතුමනි අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ජනවාරි මාසය බලාපොරොත්තු වෙන රෙගුලාසි පාර්ලිමේන්තුවට වර්තමාන පනතට ඇමෙන්ඩ්මන්ට් එකක් විදියට ගේන්න ඒ ගේනකොට මම ආරාධනා කරන ඔබතුමාලටත් ඇවිල්ලා ඒ පනත ගේන කලින් මේ සියලු දෙනා වාඩි වෙලා මොකද මේක මේ අපි ගේන ක්‍රීඩා පනතක්වත් ක්‍රීඩා සංසෝධනයක්වත් නෙවෙයි මේ රටේ ක්‍රීඩාව දිනු කරන්න තියෙන ඉතින් ඔබතුමාලත් ඇවිල්ලා අදහස් ටික ඉදිරිපත් කරන්න ඔබතුමාලා චීනෙන් ආනයනය කරන මේ කාබනික පොහොරවල සාම්පල් ප්‍රතික්ෂේප වීම නිසා හැබැයි ඒ අතරේ නැවගත වෙච්ච මේ පොහොර ලංකාවට එනවය ඒක තුල ලංකාවේ බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් එකක් දෙවෙනි කාරණේ තමයි මේ සාම්පල් ප්‍රතික්ෂේප වුණු පොහොර අපි යොදන්නේ නැතිනම් ඒකට විකල්පය විදියට අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය ඒ තුල මහකන්නේ වගාකරණයක ප්‍රමාද කරන්නව මහකන්නේ ගොවියන්ට ගැටලුවක් ඇති වෙනවයි කියන කාරණේ මේ පොහොර මත වීදුරු කටු තිබිලා තියෙනවා මේ ඔබතුමා දන්නවා දැන් ගොඩක් අය කොම්පෝස් හදන්නේ කුණු කොටවල් අරගෙන චීනෙන් පොහොර ආනයනේ නැවතුණයි කියලා එළබෙන මහකන්නේට කිසිදු පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ අපි චීනෙන් ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රජන් නිෂ්කාරකයක් මේක මේ බූස්ට් එකක් එතකොට අපි එළබෙන මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර ජෛව දියර පොහොර එවැගේම පොටෑසියම් ක්ලෝරයිඩ් 10 වෙනිදා ලංකාවට ship එකේනවා ඒ පොහොර වර්ග තුනම සූදානම් ඒ නිසා වීගොවි තන සඳහා කිසිදු ගැටලුවක් නැහැ හැබැයි අපි අර නයිට්‍රජන් බූස්ට් එක අපි ගෙන්න ගන්න බලාපොරොත්තු වුණා චීනෙන් ඒකේ සුද්ධ ජීවීන් නිදපු නිසා අපි ඒක ප්‍රතික්ෂේප කරා අපි දැනට ඉන්දියාවත් එක්ක කතා කරනවා නැනෝ නයිට්‍රජන් එකක් අපි ආනයනය කරන්න අපිට ප්‍රමාද වුණොත් අපි ආෆ්‍රේට් හරි ගේන්න අපි තීන්දුව කළා තියෙනවා කාබනික පොහොර ලංකාවට ගේනකොට තමයි මේ ඔක්කොම ප්‍රමිතිය කතා කරන්නේ දැන් ඔබතුමා බොහොම මේ පරිසරයට ආදරය කරන මන්ත්‍රීවරයෙන්නේ දැන් ඔබතුමා දන්නවද පහුගිය අවුරුදු පහේ ඔබතුමාගේ ආණ්ඩුව කාලේ පොහොර ගෙනෙලා තියෙනවා දැන් 2020 විගණකාධිපතිවරයා කියනවා ඔබතුමාගේ ආණ්ඩුවේ ගෙනාපු 17-18 පොහොර ලැබ් රිපෝට් 51ක් වෙනස් කරලා මෙට්‍රික් ටොන් 81000ක් පොහොර බලපත්‍ර වෙනස් කරලා ප්‍රමිතියෙන් තොර පොහොර බෙදලා තියෙනවා කියලා පලිබෝධනාශක කෘමිනාශක වර්ග 200ක් ගේනවා විගණකාධිපතිවරයා 2020 වාර්තාවේ කියනවා මේ 200ෙන් 88යි ලියාපදිංචි කරලා තියෙනවා 18යි ටෙස්ට් කරලා තියෙනවා 18ෙන් එකක්වත් ලංකාවේ ටෙස්ට් කරලා නැහැ ඒ 18 ටෙස්ට් කරලා තින්නේ පිටරට ඒ වහගෙනකොට මේ පරිසරය වෙනුවෙන් කතා කරපු කවුරුවත් නැහැ අලි මිනිස් ගැටුම ගැන කතා කරනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධානයි ජනතාව රැයක් දවාලක් කියා වෙනසක් නැතිව වන අලි කරදරවලින් පීඩා විඳිනවා මේ තවත් එවැනිම කතාවක් අලි මිනිස් ගැටුම මෙතෙක් කිසිම විසඳුමක් ලැබුණේ නැති බරපතල සමාජ ගැටලුවක් බොහෝ ප්‍රධාන නගරවල අයට නම් මෙය දැනින්නේ නැති බව සත්‍යක් ඒ පෙරහර යන අලියෙකු හැරෙන්නට නගරවලට අලි එන්නේ නැති නිසායි දුක් මහන්සි වී වගා කරන ගොවි ජනතාවට සිය වගාවන් බේරා ගැනීමට බැරි තරමටම වන අලි ගම් වදිනවා මේකෙන කුතිකුත් බලධාරීන් දැනුවත් කළද එය බිහිරි අලින්ට වීණා වයනවා වගේ කියලයි ජනතාව නම් පවසන්නේ මිනිසාට වන අලින්ගෙන් සිදුවන හිරිහැරගෙන කතා කරන්න අද කිසිවෙකුත් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක් සිය වීතුග අලිවිකර ගැනීමට අරගල කරන ගොවි ජනතාවට අදවන විට වනාලීන්ගෙන් වීතුග රැකගන්න මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා ජනතාව හැම අතින්ම අසරණයි වනාලී ගැන කතා කරද්දී අපිට පොළොන්නරුව නම් අලුත් තැනක් නෙවෙයි වසර ගණනාවක සිට මේ ජනතාව වනාලී කරදරවලින් පීඩා විඳිනවා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට දිනපතා ගම් වදින වනාලී හේතුවෙන් මැදිරිගිරිය වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා
ඊ රාත්‍රී කඩාවැදුණු වනාලින් මෙම ප්‍රදේශයේ නිවාසක හිපයකට අලාභහානි සිදු කර ඇති අතර වීතොගද ආහාරයට ගෙන තිබෙනවා. සිය ජීවිත කාලය පුරා හරියම්බ කරගත් දැ එක රැයකින් වනාලි කඩා දැමීම මේ ජනතාවට නම් උහුලාගත නොහැකි පාඩුවක් වන බව කිව යුතුයමයි. ඇත්තටම අපිට මේ මේ අලි කරදරේ හැමදාම මේ අලි ඇවිල්ලා මේ ගෙවල් වල හැම ගේකම මේ කල්ලා අපේ ගෙදර තීර ඇවිල්ලා මේ කල්ලා තියෙන ඇත්තටම මේකට විසඳුමක් දෙන්න කියලා තමයි අපි මේ ඉල්ලන්නේ අපිට හැමදාම නිදි මරලා මරම මේව බලන් ඉන්න බෑනේ ඇත්තටම ප්‍රියටයක් ගෙදර තියාගන්න බෑ මහත්තයා බලන්න මේක පොඩ්ඩක් විවාස් කරලා දෙන්න අපි කරන්වට දාලා තිබ්බට ඒව බලාගෙන දාගෙන එනවා ඉතින් මොකද්ද මේකට කරන්න විසඳුමක් ඔබතුමාලා මගක් හරි බලලා ඒවා කරලා දෙන්න මේ වගේ කරදරයක් සිද්ධ වෙනකොට අපේ නංගිල මල්ල තියාගෙන අපි අම්මලත අතර ඉන්න අමාරුයි හරිම බයෙන් ඉන්නේ බලධාරීන්ට පවසන්නේ මේ කරදරේ නිදහස් කරලා කොහොම හරි මේ කට්ටිය මේ සරාලි අයින් කරලා මුළු නිදහසේ ජීවත් වෙන්න ලබා දෙන්න කියලා තමයි බලධාරීන්ගේ මේ වැඳලා ඉල්ලන්නේ මිනිසුන්ට ජීවිත සහ දේපල අහිමි වන වාසේම බොහෝ අලින්ද හක්කපටස් හෝ වෙඩි උණ්ඩයකට සිය ජීවිතය පූජා කරනවා දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඒ කාලෙත් බයියෝ හිටියා ඒ කාලෙත් කිව්වේ කොහමද සිරිමාවෝ සීදේවි සීන නැතුව තේදේවි කියලා ඉවර වෙලා අපි පැහැදිලිව මේ ගජ මිතුරන්ට කියනවා 2015 දී සීගිරි පර්වතයට වැඩිය උස කටවුට් ගහගෙන මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පාවිච්චි කරලත් නිහඬ විරෝධයෙන් තමයි එදා මහින්ද මහත්තයා ගෙදර යව්වේ ලපටි නිවුස් ප්ලාන්ට් කරලා ආණ්ඩු පෙරලෙන එක නවත්තන්න බෑ ඇත්ත පෙන්නලා දෙන විපක්ෂයේ දේශපාලඥයන්ව බ්ලැක්ලිස්ට් කරලා ඉවරලා ඒගොල්ලන්ට ආතල් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ජඩ මාධ්‍ය වලට අපි කියන්නේ තමුන් නාන්සලා පාවිච්චි කරන්නේ මහ ජනතාවගේ තරංග ඒ බව හොඳට මතක තියාගන්න රජයේ බලයට පත් වෙනකොට කිව්වේ කිසිදු ආකාරයක සම්පතක් විදේශයේ සතු කරන්නේ නෑ මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු තිබ්බේ අපේ රටේ සම්පත් අපිම උපයෝගී කරගෙන අපිට ඒවා වැඩි දියුණු කරගෙන යන ගමන් මගකට විනා මේවා පිට රටවල් වලට දීලා අර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න නෙමෙයි දැන් අපිට තේරෙනවනේ කිසිම වටිනාකමක් නැති බාන්ඩ් එකට තමයි රටේ මාකට් එක හැදුවේ කියලා. එතකොට මාධ්‍ය විදියට මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ රටේ ජනතාව ගොනාට ඇඳවීම සඳහා වටිනාකමක් නැති බාන්ඩයක් ප්‍රමෝට් කරලා මාකට් කරලා රටට මහ විනාශයක් සිද්ධ කරලා තියෙනවා. මලිත්ත ගහනකොට චංචල ආඬනවා වගේ. ආණ්ඩුවට ගහනකොට රිදෙන්නේ වෙන කට්ටියකට. අන්න රිදෙන කට්ටිය තමයි දැන් සජබේ පහට කැඩිලා කියලා තමන්ගේ පච පත්‍රය ගහන්නේ. අපි ගේන ඕනෑම ආර්ථික වැඩපිළිවෙලකදී විපක්ෂය චෝදනා කරන හැබැයි අද මේ රටේ දේපල විදේශ රටවලට විකුණනවායි කියලා කතා කරනවා. පහුගිය කාලේ කොහෙද හිටියේ? විකුණනවායි කියන එකයි ආයෝජන කියන එකේ වෙනස අඳුන ගන්න බැරි විපක්ෂයක් අදින්. ඒ හින්දා විපක්ෂයේ චෝදනා ගැන කතා කරලා තේරුමක් නැහැ. හැමදාම ගැටුම් ඇති කරන්න පාවිච්චි කරපු බලල් අත්තික දැන් ගේමට බහැලා මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ මේක නවත්තන්න මේ ඇති අපේ රටේ ගැටුම් ඇති කළා කරුණා කරලා මිනිස්සුන්ව ගොන්නු කරන්න බෑ හැමදාම මේ විදුවට බොරුවට ආයුෂ අඩුයි කතුරු වරුංග දඩයම් කරනවා දේශපාලන ක්‍රියාකාරිකින්ගේ දඩයම් කරනවා වෘත්තීය සමිති නායකින්ගේ දඩයම් කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකින්ගේ දඩයම් කරනවා මේ මර්ධනය තුලින් ජීවත් වෙන්න පුළුවන් කියලා මේ උදවිය විශ්වාස කරනවා මේක මේ විදිහට යන්න පුළුවන් කමක් නෑ කඩතුරාවල් ඉරලා යථාර්ථයේ තේරුම් අරගෙන අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී पेंडोरा पत्रिकाव ईनिया असत्य प्रकाशनक भव रुसियालु जनपति व्लादिमीर पुटिन पवसनवा මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන මධ්‍යන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.